ඩොලර් බිලියන 8ක වටිනාකම යුක්ත අමුත්ත නැටදාකට පමණ සත්කාරගත්වයේ සපයන ලෝකයේ විශාලතම භාවින නගරය තමයි පෙන්ජියොස් කියන්නේ. ඒ ගැන තව වලට අහලම දැනගන්න පුළුවන්. සුබදාසක් කියලා කියනවා හැමෝට. සෞදි අරාබියේ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන ඩොලර් බිලියන 8ක කැස්පියා හැටදී පාවින නගරය තමයි පෙන්ජියොස් කියලා කියන්නේ. මේ සුපිරි යාත්‍රාව අමුත්තන් 60000කට පමණ සත්කාරගත්වයේ සපයන අතර වෙළඳ සංකීර්ණ සහ සමාජ ශාලාවද ඇතුළත් වෙනවා. ඉතාලි නිර්මාණ චිත්‍රාගාරයක් වන ලසාරණී විසින් මේ යෝජනා කර නිර්මාණය කිරීමට වුණු ත්‍රිමාණ සාක්ෂිය තමයි භාවිත කරලා තියෙන්නේ. පෙන්ජියොස්ට නම ලැබී ඇත්තේ මීට වසර මිලියන 200කට පමණ පෙර පැවති සුපිරි මහත් දීපයක් වන පෙන්ජියාට අනුව. ලෝකයේ විශාලතම යාත්‍රාව වන්නේ මීටර 180ක් පමණ දිග ජර්මනියේ නිෂ්පාදිත අසාම් නම් යාත්‍රා වන අතර විශාලතම මෝදු යාත්‍රා වූයේ ජපානයේ සිවයිස් යෝධයා නම් මීටර 458ක් පමණ දිග යාත්‍රාවක් වෙනවා. පෙන්ජියොස් දිග මීටර 550ක් සහ පළල මීටර 610ක් පමණ වන අතර එය මෙතෙක් ඉදිකිරීමට බලාපොරොත්තු වන විශාලතම පාවෙන වීර්යවලට දිනපත් වෙනවා. පෙන්ජියොස් සෑම් පැත්තකින්ම විලාධානමයක් සහ මහල් නිවාස 69ක් සඳහා ඉදිකඩ පවතිනවා. විවිධ පියාසර වාහන ගොඩබැහැම සඳහා පුද්ගලික නිවාස ගොඩනැගිලි සහ වාලටේරසේ වෙත ගමන් කරන්න පුළුවන්. පෙන්ජියොස් සහ අනිකුත් ස්ථාන අතර ගමන් කිරීමට කැමති අමුත්තන්ට වෙනත් මුහුදු යාත්‍රාවක් හෝ ගුවන් යානයක් භාවිත කිරීමට විකල්පයක් තියෙනවා. අනිකුත් පෝට්ටු සඳහා නැවේ වරායක් ඉදිකරන ලබන අතර යාත්‍රාවේ ඉහළ ප්‍රදේශයේ පියාසර කරන වාහන සඳහා ඉදිකර ලබා දෙයි. පෙන්ජියොස් නිර්මාණය කර ඇත්තේ නොනවත්වන ලෙස ලෝහ පුරාව යාත්‍රා කිරීම සඳහා වන අතර ඒ ප්‍රායෝගිකව නිමක් නැති අර්ධ බල ශක්ති සැපයුම් වලින් සමන්විත වෙනවා. පෙන්ජියොස් හෝස් පවර් 16800ක් පමණ වන එන්ජින් 9කින් බලගැන්වෙන අතර සාගර තරංග වලින් සහ සූර්ය පෑනල වලින් ආවරණය වූ වාලෙන් සිය බලය ලබා ගනිමින් උපරිම නොට් 5ක ඒ කියන්නේ පැයට කිලෝමීටර් 9.2ක වේගයෙන් යාත්‍රාව ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. NFT එකතුවක් හෝ PayPal තැන්පතුවක් කරා දැන්ටමත් ඔබට ඒ මිලදී ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම මේ තිරාජ් අධ්‍යක්ෂ ඉක්මනින් මෙටාවර්ස් තුලින් 2023 වර්ෂයේදී ඔවුන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලසාරණී පවසන්නේ ඉදිකිරීමට වසර 8ක් පමණ ගත වෙන අතර ඒ සඳහා ප්‍රමාණවත් ඉඩක් සොයා ගැනීම තමයි ඔවුන්ට ලොකුම අභියෝග වෙලා තියෙන්නේ කියලා. සෞදි අරාබි රජයකවන්නේ නම් කිං අබ්දුල්ලා වරායේ ස්ථානයක් සැසුම් කරුවන් විසින් දැනටම සොයාගෙන තියෙනවා. ඒ සඳහා මුහුදේ වර්ග කිලෝමීටරයක් පමණ ඉඩ ප්‍රමාණයක් හැරීමට සිදුවන අතර ඉදිකිරීම භූමියේ ජල මට්ටම් පාලනය කිරීම සඳහා වෘතාකාර වේල්ලා භාවිත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. දැනට පෙන්ජියොස් බොහෝ දුරට සංකල්පී යවදී පැවතියත් කෙසේ වෙතත් ලසාරණී පවසන්නේ 2033 දී ඔවුන් මේ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන බවයි. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔබේ අදහස් පහලින් comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදටම මම යනවා අයිත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා හැමෝටම.